සිංහල ගීක්ෂ එකට මන්දත්තන් චොනුක්ස් බ්‍රෝ YouTube චැනල් එකටත් අපේ ගීක් යාළු ඔක්කොම ආයුබෝවන් කියලා පිළිගන්නවා. ඉතින් සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ අපිට හම්බ වෙන්නේ නැති ඔපචුනිටි එකක්, චාන්ස් එකක් හම්බුණා. ඇත්තටම හජ් ආයතනයේ මධ්‍යස්ථානය. ඒ වගේම අපිට කියන්න පුළුවන් හජ් ආයතනයේ ඩේටා සෙන්ටර් එක, වල්පොල තියෙන ඩේටා සෙන්ටර් එක විසිට් කරන්න අවස්ථාව ඔන්න මට හම්බුණා. ඉතින් සාමාන්‍යයෙන් තොරතුරු තාක්ෂණයට ආදරය කරන කෙනෙක් විදිහට, මේ තාක්ෂණය ගැන හොයන කෙනෙක් විදිහට, මේක සාමාන්‍ය හැමෝටම හම්බෙන්නේ නැති ඔපචුනිටි එකක් සහ මේක ඇත්තරම මම ගොඩක් ආසාවෙන් කතා කරන්න කැමති දෙයක්. ඉතින් පළවෙනි දේ තමයි හජ් වෙනස් වෙලා. සමහර විට ඔයා මේ වෙනකොටත් දැනුවත් වෙලා ඇති. ඔයාලා සමහර විට අහලා ඇති එටිසලාට් ආයතනය හජ් ආයතනය මිලදී ගත්තා. එතකොට දැන් එටිසලාට් අයයි හජ් අයයි දෙකම තියෙන්නේ හජ් ආයතනය යටතේ. ඊළඟට අපිට අලුත් පැකේජස් ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම හච්ලගේ මේ අලුත් ඩේටා සෙන්ටර් එක නිසා කස්ටමර්ස්ලාට හම්බෙන බෙනිෆිට්ස් මොනවද? ඒ වගේම කෝල් රේටින්, ඩේටා රේටින් මේ හැම දෙයක්ම වෙනස් වෙයිද? ඒ වගේම සම්පූර්ණයෙන්ම 4G ගැන ඇයි හච්ලා මේ වෙනකොට කතා කරන්නේ? මේ හැම දෙයක්ම මට මුලින්ම තිබුණු ප්‍රශ්න. ඉතින් ඒ නිසා මම හච්ලගේ මේ ඩේටා සෙන්ටර් එක බලන්න ගිය වෙලාවේ ඔයාලට මේ තියෙන ප්‍රශ්න, මට මේ තියෙන ප්‍රශ්න මේගොල්ලන්ගේ IT ජෙනරල් මැනේජර් එක්ක, ඒ වගේම නෙට්වර්ක් ජෙනරල් මැනේජර් වගේ මේවා ගැන ඇත්තටම දන්න වග කිව යුතු අයත් එක්ක කතා කරන්න හම්බුණා. ඉතින් ශ්‍රී ලංකාවේ පළවෙනි වතාවට තමයි මට මේ විදිහට වග කිව යුතු අයත් එක්ක කතා කරලා වීඩියෝ එකක් දාන්න අවස්ථාව හම්බ වෙන්නේ. ඉතින් ඒ නිසා හච් ආයතනයට මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා මේ ඔපචුනිටි එක දුන්නට. දැන් අපි තවදුරටත් කතා කර කර ඉන්නේ නැතුව පොඩ්ඩක් ඒගොල්ලන්ගෙන් අහලා බලමු මොකක්ද මේ අලුත් ඩේටා සෙන්ටර් එක කියලා. කරුණු කරනාත කීපයක් මෙතන කියන්න තියෙනවා. ඇත්තටම අපි ඩේටා සෙන්ටර් එක අලුතෙන් හදන්න හේතුව අපේ සබ්ස්ක්‍රයිබර්ට සර්විස් අවේලබිලිටි එක වැඩ කරන්න. ඒ කියන්නේ අවුරුද්ද ගත්තොත් එහෙම 365 දවසම සර්විස් එක අවේලබල් කරන්න. අනිත් එක තමයි අපි නෙට්වර්ක් එකක් විදිහට හැම වෙලාවෙම ඉන්ටර්නෙට් පාවිච්චි කරන සබ්ස්ක්‍රයිබර්ස් ගැන තමයි වැඩිපුරම කල්පනා කරන්නේ. එතකොට මේ ඩේටා සෙන්ටර් එක බිල්ඩ් කරලා ඊට පස්සේ අලුතෙන් සිස්ටම් අපි ඉම්ප්ලිමෙන්ට් කරේ මේ ඉන්ටර්නෙට් යූස් කරන සබ්ස්ක්‍රයිබර්ස්ලට හොඳ සේවාවක් ලබා දෙන්න. මේකට අපි පාවිච්චි කරලා තියෙන නවීනතම තාක්ෂණය, එහෙම නැත්නම් ලේටස්ට් ටෙක්නොලොජිය NFV කියන ටෙක්නොලොජි එක තමයි පාවිච්චි කරලා තියෙන්නේ. මේකට කියන්නේ නෙට්වර්ක් ෆන්ක්ෂන් වර්චුවලයිසේෂන්. අපි එතෙන්දි කරන්නේ අර ඇප්ලිකේෂන් එකයි හාඩ්වෙයාර්, එහෙම නැත්නම් හාඩ්වෙයාර් එකයි දෙකට කඩලා තියෙන්නේ. අපිට පුළුවන් වෙනවා ඕනම වෙලාවක අලුත්ම සර්විස් එකක් ඉක්මනටම ලොන්ච් කරන්න, ඒ කියන්නේ සබ්ස්ක්‍රයිබර්ට ලබා දෙන්න. අනිත් එක තමයි මේ අලුත්ම තාක්ෂණය හින්දා මේකට වැය වෙන කොස්ට් එක, එහෙම නැත්නම් ඊට පස්සේ මේන්ටෙනන්ස් වල තියෙන කොස්ට් එක අඩුයි. ඒ බෙනිෆිට් එකත් අපිට අපේ සබ්ස්ක්‍රයිබර්ට ලබා දෙන්න පුළුවන්. අනිත් එක තමයි මේකම අපි අලුත් බිලින් සිස්ටම් එකක් ඉම්ප්ලිමෙන්ට් කරලා තියෙනවා. මේකට අපි කියන්නේ කන්වර්ජ් බිලින් සිස්ටම් කියලා. හුඟක් ඇඩ්වාන්ස් සිස්ටම් එකක්. මේකෙන් අපිට පුළුවන් එක එක විදිහ, එහෙම නැත්නම් ඩිෆරන්ට් සර්විසස් සබ්ස්ක්‍රයිබර්ස්ලට ලබා දෙන්න. ඉස්සර අපි ප්‍රීපේඩ්, එහෙම නැත්නම් පෝස්ට් පේඩ් කියලා එක එක විදිහ සබ්ස්ක්‍රයිබර්ස් ඇයිට. දැන් අපිට එහෙම කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඔයා අද ප්‍රීපේඩ් පාවිච්චි කරනවා නම් ඔයා ඇවිල්ලා හෙට කියනවා නම් මට මේක පෝස්ට් පේඩ් වලට මාරු කරන්න ඕනේ කියලා ෂෙනකෙන් අපිට ඒක මාරු කරලා දෙන්න පුළුවන්. ඒ වගේම තමයි අපිට බලන්න පුළුවන් මේ සබ්ස්ක්‍රයිබර් පාවිච්චි කරන්නේ මොන වගේ ඩේටා පැකේජ් එකක්ද, එයාගේ යූසේජ් හැබිට් එක කොහොමද. ඒ විදිහට බලලා අපිට පුළුවන් එයාට සරිලන ඩේටා පැකේජ් එකක්, එහෙම නැත්නම් වොයිස් පැකේජ් එකක් හදලා දෙන්න ඒ වෙලාවෙම මාකට් එකට දාන්න. ඔය වාසිය තමයි අපිට තියෙන්නේ. අනිත් එක තමයි මේ 4G යද්දී හුඟක් අය තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි ඩේටා පැක් එකක් දැම්ම හෙට උදේ වෙද්දී ඔක ඉවරයි. ඕක තමයි අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ. අපි ඒ වෙනුවෙන් සිස්ටම් කීපයක් ඉම්ප්ලිමෙන්ට් කරලා තියෙනවා. මේ ඩේටා චාර්ජ් කරපුවාම 3G වගේම හොඳට පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි 4G සේවාව ලැබෙනවා. අර ඉස්සර වගේ ඉක්මනට ඩේටා කැපෙන්නේ නැහැ. අර බිල් ෂොක් කියන එක නවත්තන්න සිස්ටම් එකක් හදලා තියෙනවා. ඕක තමයි අපි කරලා තියෙන්නේ. මේ සබ්ස්ක්‍රයිබර්ස්ට එහෙම නැත්නම් අපේ සේවාදායකින්ට හොඳ සර්විස් එකක් ලබා දෙන්න. ඇත්තටම වල්පොල ඩේටා සෙන්ටර් එක tier 3 ලෙවල් එකට තමයි හදලා තියෙන්නේ. මේකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ අපේ සබ්ස්ක්‍රයිබර්ට අර ඉස්සෙල්ලා කිව්වා වගේ 99.982 සර්විස් අවේලබිලිටි එක ලබා දෙන්න. ඒකත් එක්කම පැරලලි අපි හදලා තිනවා තව ඩේටා සෙන්ටර් එකක් පිටිපන කිට්ටුව. ඒකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ වල්පොල ඩේටා සෙන්ටර් එකට මොනවා හරි වුණොත් එහෙම සබ්ස්ක්‍රයිබර්ට නොදැනීම අර පිටිපන ඩේටා සෙන්ටර් එකෙන් සර්විස් එක ලබා දෙන්නේ. ඒ වගේම තමයි පිටිපනට සම්බන්ධ වෙලා ඉන්න සබ්ස්ක්‍රයිබර්ස්ලා ඉන්නවා නම් ඒ ඩේටා සෙන්ටර් එකට හදිස්සිය මොනවා හරි වුණොත් එහෙම වල්පොල ඩේටා සෙන්ටර් එකට ඔටෝමැටිකලි කනෙක්ට් වෙනවා. මේක තමයි අපි ඉම්ප්ලිමෙන්ට් කරලා තියෙන ටෙක්නොලොජි එක. අපේ සර්විස් එක අර ඉස්සෙල්ලා කිව්වා වගේ 99.982% සපෝට් කරනවා.
ඇතරම හච්ලගේ මේ අලු ඩේටා සෙන්ටර් එක ඕපන් කරන්න විවෘත කරන්න කලින් නිල වශයෙන් ඇතරම අපිට අවස්ථාව හම්බ වුණා එතන මොකද්ද වෙන්නේ කියලා බලන්න. ඒ වගේම කියන්න ඕනේ එතන ස්පෙෂල් සිකියුරිටි එකක් යටතේ විශේෂ ආරක්ෂාවක් යටතේ විශේෂ තත්ත්ව යටතේ තමයි අපිට මේ දේවල් බලන්න පොඩි කාලයකට ඒගොල්ලෝ chance එක අරන් දුන්නේ. ඉතින් ඒකටත් මම ආයි ස්තුතිවන්ත වෙනවා. ඇතරම දැන් මේක එටිසලඩ්ද? දැන් මේක හච්ද? අපි මේක මොකක් කියලාද හඳුන්වන්නේ සහ තවත් අපිට තියෙන ප්‍රශ්න ටිකක් අහලා බලමු. ඒක ඇත්තටම පහුගිය කාලේ අපිට ගොඩක් කැමතිනේ මාපු ප්‍රශ්නයක්. කස්ටමර්ගේ පැත්තෙන් බැලුවොත් ඒගොල්ලන්ට දැන්ට තියෙන සර්විස් එකට වැඩිය ඉතාම ඉහළ සර්විස් එකක් කම්පැනි එක තමයි හම්බ වෙන්නේ. හැබැයි කම්පැනිස් විදිහට ගත්තොත් බොහොම සරලව කියනවනම් හච් එක එටිසලට් එක acquire කරලා කරා කියලා කියන්න පුළුවන්. ඒතර හච් වල තියෙන ශ්‍රී ලංකාවේ ලෝකල් එන්ටිටි එක එටිසලට් ලෝකල් එන්ටිටි එක acquire කරා. ඉතින් මේ වෙලාවේ අපිට 0.78යි 0.72යි මොකක් පාවිච්චි කරත් එකම කම්පැනි එකක් යටතේ තමයි අනිවාර්යෙන්. දැන් මෙහෙමනේ, දැන් හිතන්න ඕගොල්ලෝ දන්නවා සමහර කම්පැනිස් වල නම්බර් රේන්ජස් දෙකක් තියෙනවා. ඔය 0.78 72 කියන නම්බර් රේන්ජ් එකක්නේ. ඒතකොට නම්බර් රේන්ජස් දැන්ටත් දෙක දෙක තියෙනවා කම්පැනිස් වල. ඒතකොට ඉස්සරහට 072 and 078 දෙකම හච් කියන කම්පැනි එකේ නමින් තමයි යන්නේ. එතකොට දැන් මේ වෙනකොට එටිසලට් පාවිච්චි කරපු අයට තවදුරටත් මම එටිසලට් කස්ටමර් කෙනෙක් කියලා කියන්න බෑ. ඔව්. එතකොට අපි හිතමු යාලට සර්විස් එකක් ගන්න යාලා මෙච්චර කාල එටිසලට් ලගේ සර්විස් සෙන්ටර් එකකට ගියා. හරි, එටිසලට් ඩීලර් කෙනෙක් ගාවට වෙන්න පුළුවන්. එතකොට දැන් යාලා කවුරු ගාවටද යන්න ඕනේ? දැන් කොහොමද කස්ටමර් සර්විස් එහෙම හැන්ඩල් වෙන්නේ? කස්ටමර්ගේ පැත්තෙන් බැලුවොත් අපි අහපු පොයින්ට් එක මිසල කතා කරමු. කස්ටමර් සර්විස් කියන පොයින්ට් එක. කස්ටමර් සර්විස් කියන පොයින්ට් එක බැලුවොත් එටිසලට් and හච් කියලා අපි දැන් කතා වුණේ දෙකක් නෑනේ. එතකොට ඒගොල්ලන්ට හම්බෙච්ච සියලුම සේවාවල් ටික as it is හම්බෙනවා හච් වෙන්න පුළුවන්. එටිසලට් රීබ්‍රෑන්ඩ් වෙලා තියෙන්න පුළුවන් හච් කියලා. ඒ පොයින්ට් එක ඒගොල්ලෝ කලින් ගිය පොයින්ට් එකම. හැබැයි ඒගොල්ලන්ට කිසිම කරදරයක් වෙන විදිහට, කරදරයක් නොවන විදිහට ඒ විදිහටම යනවා. හැබැයි අපි දැන් ඉස්සරහට පුළුවන් තරම් බලන්නේ ඔන්ලයින් පැත්තට. ඒ කියන්නේ කස්ටමර් කෙනෙක් සිම් එකක් ගන්න නම් ඇයි එන්න ඕනේ එතනට? බිලක් ගෙවන්න නම් ඇයි එන්න ඕනේ ඔය කියන සර්විස් පොයින්ට් එකට? සමහරට හිතන්න ඈත පළාතක කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් මේ මිනිස්සයා බස් එකක උදේ ඉඳන් ඇවිල්ලා අරගෙන සිම් එකක් අරන් යනවා. සිම් එකක ගාන කීයද? සිම් එකක් අරන් යනවා බස් එකක ඈත ඉඳන් ඇවිල්ලා. දැන් අපි අලුතෙන් යන්නේ පුළුවන් තරම් ඔන්ලයින්. ඒතකොට දැන් උදාහරණයක් විදිහට හිතන්න අහන්න පුළුවන් කාට හරි සිම් එකකුත් ඔන්ලයින් ගන්න පුළුවන්ද කියලා. ඔව්, ගන්න පුළුවන්. අපි ගාව ෆෝම් එකක් තියෙනවා. ඒක ඔන්ලයින් ෆිල් කරාට පස්සේ සිම් එක ගෙදරටම ගෙනම දෙනවා. ආ, මේ වෙනකොට ඒ සර්විස් එක දැන් ඒක අපි ලොන්ච් කරන්න යන්නේ නැත්නම් මේ වගේ. ඒක මම කිව්වා පුළුවන් තරම් ඔන්ලයින් පැත්තට තමයි අපි මූව් වෙන්න බලන්නේ. ඉතින් එතකොටම අර පොයින්ට් ඔෆ් ප්‍රසන්ස් කියලා අපි ඔකට කියන්නේ ඒක ඇත්තටම එච්චරම රිලෙවන්ට් නැහැ. කොහෙද අපේ ස්ටෝ එකක් තියෙනවද නැද්ද කියන එක එච්චරම රිලෙවන්ට් නැහැ ගෝයින් ෆෝවර්ඩ්. හැබැයි දැනට ආව ප්‍රශ්නේ උත්තරේ තමයි කිසිම ප්‍රශ්නයක් නොවි ඒ 072 කස්ටමර්ස්ටටත් හච්චටතේ සියලුම සේවාවල් ටික ඒ විදිහටම හම්බ වෙනවා. ඉතින් අපි හැමතිස්සෙම බලන්නේ කස්ටමර්ගේ පැත්තේ. එතකොට දැන් එටිසලට් සහ හච් මේ විදිහට එකතු වෙලා වැඩ කරන එකෙන් කස්ටමර්ට මොනවා හරි වාසියක් ඇවිල්ලා තියෙනවද? කො කවරේජ් එක එහෙමත් නැත්නම් පැකේජස් ගැන කොහොම හරි අපිට මොනවා හරි වාසියක් තියෙනවද? ඇත්තට මෙහෙම මම දන්නවා චානුක ඔයා බලන්නේ අනිවාර්යෙන් කස්ටමර්ගේ පැත්තෙන්. හැබැයි මම මෙහෙම කිව්වොත් නිවැරදි. අපි ඊට වැඩි කස්ටමර්ගේ පැත්තෙන් බලනවා කිව්වොත් වැරද්දක් නැහැ. මොකද අපේ පැවැත්ම තියෙන්නේ කස්ටමර්ස්ලා හින්දානේ. එතකොට අපි කස්ටමර්ස්ලට හොඳම දේ අවශ්‍ය විදිහට දුන්නේ නැත්නම් අපේ පැවැත්මක් නැහැ. එතකොට කස්ටමර්ගේ පැත්තෙන් මේක ඇත්තටම ලොකු ඇඩ්වාන්ටේජ් එකක්. දැන් කම්පැනිස් මර්ජ් වෙනවද acquire කරනවද කියන එක ෂෙයාර් හෝල්ඩර්ස් ලගේ වැඩක් වෙන්න පුළුවන්. හැබැයි මමත් කස්ටමර් කෙනෙක්, ඔබත් කස්ටමර් කෙනෙක්. ඒතර කස්ටමර්ගේ පැත්තෙන් බැලුවොත් ඔක ලොකු ඇඩ්වාන්ටේජ් එකක් වෙනවා. අර කලින් කිව්ව ප්‍රසන්ස් එක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කවරේජ් එක ගත්තොත් දැන්ට දැන් ඔය කම්පැනිස් දෙක මර්ජ් කරනවා කියන එක ලේසි වැඩක් නෙමෙයි. දැන් උදාහරණයක් විදිහට network එක පැත්තෙන් බැලුවොත් හිතන්න එකම තැන ටවර්ස් දෙකක් තියෙනවා. එතකොට දැන් එකක් තිබ්බනම් ඇතිනේ. එතකොට ඒක ගලවලා අපි වෙනකෝ හැරි දාන්න ඕනේ. එතකොට ඒ වගේ 1000ක් 2000ක් තියෙනවා වෙන්න පුළුවන් රට හැමතැනම. එතකොට ඒ ටික කරගෙන එනවා දැන් අපි පැත්තකින්. අපි දැන් ඊස්ට් එකේ ඉඳන් පටන් ගත්තා. දැන් සදර්න් ප්‍රොවින්ස් එක ඉවරයි. එතකොට ඩිස්ත්‍රික්ස් 10ක් විතර ඔල්රෙඩි මර්ජ් කරලා ඉවරයි. එතකොට ඒ පැත්තේ හච් සහ එටිසලාට හිටපු කස්ටමර්ස්ලට සමහර පැතිවල කවරේජ් එක ඩබල් වෙලා තියෙනවා. ඉතින් එතකොට කලින් තිබ්බ කවරේජ් එක දෙගුණ වෙනවා කියන්නේ ඇත්තටම කස්ටමර්ට මාර ඇඩ්වාන්ටේජ් එකක්. ඕනයිට්. ඉතින් ඒ බෙනිෆිට් එක ඩෙෆිනිට්ලි තියෙනවා කවරේජ් පැත්තෙන් එන බෙනිෆිට් එක. එතකොට ඒකත් එන හිතන්න ඩේටා රේට්ස් වෙන්න පුළුවන්, ක්වොලිටි ඔෆ් සර්විස් ඔය කියන ඔක්කොම ටික ඇත්තටම ලොකු ඉම්ප්‍රූවමන්ට් එකක් වෙනවා. පැකේජස් පැත්තෙන් බැලුවත් ඇත්තටම දෙගොල්ලන්ගෙම තිබ්බ හොඳම පැකේජස් ටික තමයි අපි ඉස්සරහට ගෙනියන්නේ. එතකොට එහෙම බැලුවත් කස්ටමර්ට වාසියක් වෙන්නේ. ස්ට්‍රෙන්ත් එක බැලුවත් දැන් හච් සහ එටිසලට් කියන දෙක එකතු වුනහම තනි ලොකු කම්පැනි එකක්. එතකොට ඒකෙන් එන බෙනිෆිට්ස් ටික ඔක්කොම ඇත්තටම කස්ටමර්ට තමයි පාස් කරන්නේ. ඒකට මම ආයෙවර මුලින්ම කියපු පොයින්ට් එකට එන්නම්. කස්ටමර්ගේ පැත්තෙන් බැලුවම අපේ කම්පැනි කී ෆිලොසොෆි එක තමයි අපි හැමතිස්සෙම දෙන්න බලන්නේ කස්ටමර්ට මෝස්ට් ඔප්ටිමල් දේ.
අපි පොසිෂන් කරන්න අපිම මෝස්ට ෆෝඩබල් සර්විස් ප්‍රයිඩ් විදිහට ෆස්ට ද මාකට්වත් බෙස්ට ම එහමනම මෝස්ට ෆෝඩබල් මොකද අපි දන්න ලංකා මිනිස්සුන්ගේ ඉකොනමික් ටේටස් එක අපි දන්න ලංකාව ඩිවලප්මට එක මොකද වශකන අපි දන්න එතට ඒක පොසිෂන් කරන්න ඕන විදිහක් තියෙනවා අපි පොසිෂන් කරන්න මෝස්ට ෆෝඩබල් සර්විස් ප්‍රයිඩ් විදිට එතට අනිවාරයෙන්ම දෙන්න පුළුවන් හොඳම පැකේජස් ටික තමයි ඉස්සරහට මිනිසුන්ට හම්බෙන්නේ ඉතින් අවසානයට මං අහන්නේ දැන් මුලින්ම මේ මෙතනකොට ඉන්ටර්නෙට් අපි හැමෝම පාවිච්චි කරනවා. ඉතින් ඒ නිසා මේ අපි හැමෝම දැනගන්න කැමති මේ වෙනකොට සාමාන්‍ය ශ්‍රී ලංකාවේ මේ ඉන්ටර්නෙට් යූසර්ස්ලා කොච්චර ඉන්නවද? පර්සන්ටේජ් එකක් පාවිච්චි වෙනවද? 3G කොච්චර පාවිච්චි වෙයිද? 2G මෙහෙම හිතන්න. දැන් අපි හැමෝම බැලුවොත් ඉන්ටර්නෙට් කියලා අපි මේ ඉන්නේ කතා කරන්නේ මොබයිල් ඉන්ටර්නෙට් ගැන. හරි අපි එහෙම හිතමුකෝ. එතකොට මොබයිල් ෆෝන්ස් ගත්තොත් ස්මාර්ට් ෆෝන් පෙන්ට්‍රේෂන් එක සාමාන්‍යයෙන් 35% විතර වෙනවා ලංකාවේ දැන්. එතකොට හැබැයි තාම ගොඩක් කස්ටමර්ස්ලා ඉන්නවා අර පරණ GSM ෆෝන්ස් පාවිච්චි කරන. තාම එහෙම කට්ටි ඉන්නවා. හැබැයි අපි දකිනවා ඒගොල්ලෝ ඕව ටයිම් ටික ටික දැන් කන්වර්ට් වෙනවා ඩේටා ෆෝන්ස් පැත්තට. එතකොට ඒ ඔක්කොම බලලා තමයි අපි පොසිෂනින් කියන එක කරන්නේ. 3G කොහෙටද දෙන්න ඕනේ, 4G කොහෙටද දෙන්න ඕනේ, කොයි කාලෙද දෙන්න ඕනේ. ඒ ecosystem එකම බලලා තමයි මේ පොසිෂනින් කියන එක කරන්නේ. එතකොට ඔයාගේ ප්‍රශ්නෙට උත්තරේ බැලුවොත් 35% විතර ස්මාර්ට් ෆෝන්ස් දැන්ටත් තියෙනවා. හැබැයි ලාර්ජ් මෙජොරිටි එක තාම ඉන්නවා GSM only ෆෝන්ස් හරි නැත්නම් feature ෆෝන්ස් පාවිච්චි කරන. හරි. මේ වෙනකොට 4G කියන එක දැන් මම හිතන්නේ මීට අවුරුද්දකට විතර කලින් තමයි ශ්‍රී ලංකාවේ ගොඩක්ම හයිප් එකකට ආවේ. නමුත් හච්ලා මේ වෙනකොට මේ කාලෙදී ඇයි මේ 4G ගැන මෙච්චර ලොකුට කතා කරන්නේ? ටෙක්නොලොජි එක අපි දෙන්න ඕනේ චානක අපිට අවශ්‍ය වෙලාවට නෙමෙයි. ඒකට කොයි වෙලාවෙද ecosystem එක ready කියන එක. ecosystem එකක් කියන එකේ තියෙන මේන්ම කෙනා තමයි කස්ටමර්. ඒතර කස්ටමර් කොයි වෙලාවෙද මේක ready? දැන් ඔයා කියව 4G කියන එක මේන්ස්ට්‍රීම් එකට ආවේ අවුරුද්දකට විතර කලින් කියලා. හරි ඇත්ත තමයි. හැබැයි 4G කියන එක ලංකාවට ඉන්ට්‍රඩියුස් කරේ එහෙම නැත්නම් සවුත් ඒෂියාවට ඉන්නෝ කළා මං හිතන්නේ අවුරුදු 5ක් 6ක් විතර වෙනවා. හැබැයි 4G ෆෝන් එකක් ඒ කාලේ ගන්න බැලුවොත් සමහර රුපියල් 50000ක් 60000ක් වෙනවා. ඕක හැමෝටම අෆෝඩ් කරන්න බෑ. එතකොට 4G ෆෝන්ස් වැඩි වෙනකොට අනිවාර්යයෙන්ම ඒකේ ප්‍රයිස් එක අඩු වෙනවා. දැන් බැලුවොත් සමහර වෙලාවට රුපියල් 5000කට උනත් 4G ෆෝන් එකක් ගන්න පුළුවන්. ඉතින් මිනිස්සුන්ට ඒක අෆෝඩ් කරන්න පුළුවන් වෙලාවට තමයි අපි 4G කියන එක දෙන්න ඕනේ. ඒක පළවෙනි පැත්ත. ඒකම තමයි අර affordability කියන එකටත් එන්නේ. අපි කිව්වා අපි most affordable service provider කියලා. එන්නේ එතනදී තමයි ඒක play වෙන්නේ. දෙවෙනි කාරණාව තමයි තාක්ෂණයෙන් මොකද්ද කරන්න පුළුවන් කියන එක. දැන් ඔයා කිව්වා අපි හැමෝම internet use කරනවා කියලා. internet use කළා අපි මොනවද කරන්නේ? internet use කළා අපි කරන්නේ browse කරනවා. Google ගිහිල්ලා මොනා හරි හොයනවා. videos බලනවා YouTube වගේ දේවල්. ඔයවා තමයි mainly කරන්නේ Facebook යනවා. right? ඔය ටික බැලුවොත් අපිට එදිනෙදා හොඳ 3G සර්විස් එකක් තියෙනවනම් අවශ්‍ය data rate එක දෙන්න පුළුවන්. හැබැයි මම qualify කරන හොඳ කියන එක. දැන් ඔයාට වැඩක් නැහැ මේක 3G වලින්ද හම්බෙන්නේ 4G වලින්ද හම්බෙන්නේ. customer දන්නෙත් නැහැ 3G ද 4G ද කියලා. එයාට හොඳ සර්විස් එකක් හම්බෙනකම් මම බලන එක buffer නොවි බලන්න පුළුවන්. මම මොකක් හරි ගැහුවාම ටග් ගාලා එක download වෙනවා. එච්චරයි customer උනේ. ඒතකොට ඒ කියන සර්විස් එක අපිට 3G වලින් දෙන්න පුළුවන් නම් that's more than enough. හැබැයි ඕක යම් වෙලාවක් එනවා අපිට අර ecosystem එක එක්ක බලලා අපි මාරු වෙන්න ඕනේ 4G වලට. අපි අවුරුද්දකට විතර කලින් තමයි identify කරගත්තේ. හරි. දැන් market එක ready මේකට. customers ලා දැන් ready. customers ලාට affordable ගානකට 4G handsets ගන්න පුළුවන්. අපිට affordable ගානකට customer ට service එක දෙන්න පුළුවන්. customer ට මේක afford කරන්න බෑ අපි දීලා වැඩක් නැහැ. මේ හැමදේම බලලා තමයි අපි mainstream එකට 4G enter වෙනකොට අපිත් එතනට enter වෙන්නේ. නැත්තම් අවුරුදු 5කට කලින් 4G දැම්මයි කියන එක අපේ පොසිෂනින් වලට අපිට අදාළ නැහැ. මොකද කස්ටමර්ත් එක්ක අපි ඉන්න ඕනෙ හින්දා. දැන් අහුවේ කොළඹට විතරද මේක දෙන්නේ නැත්නම් නුවරට විතරද මේක දෙන්නේ? එහෙම එකක් නැහැ. හැබැයි කොහේ වුණා ඩිප්ලොයිමන්ට් එක පටන් ගන්න කොහේ හරි තැනක් තියෙන්න ඕනේ. ඒතකොට ඒකට ඔබ්වියස්ලි කොළඹ තමයි ෆස්ට් චොයිස් එක වෙන්නේ. හැබැයි එහෙම කියලා එතනින් නවත්තලා අවුරුද්දක් බලන් ඉන්නවා නම් ඒකෙන් තේරුමක් නැහැ. අපි කොහොමත් අපේ ලොකු කස්ටමර් බේස් එකක් ඉන්නවා රූරල් කියන පැතිවල. සාමාන්‍යයෙන් කොළඹින් පිට කියන පැතිවල. හැබැයි කොළඹ තමයි ඒතර අපි දාන්න පටන් ගන්නෙ. හැබැයි අවුරුද්දක් විතර ඇතුළත මුළු ලංකාවම කවා කරන එක තමයි plan එක. දැන් ඒක කරන්න තව ගොඩක් දේවල් උදව් වෙලා තියෙනවා. එකක් තමයි අපිට spectrum එක කියලා අහලා ඇති සමහර සංඛ්‍යාතය කියන එක. දැන් අපි මොකක් හරි FM channel එකක් බැලුවොත් 88.0 කී හරි ඒ වගේ. ওই වගේ අපිටත් තියෙනවා සංඛ්‍යාතයක්. අපේ phones පාවිච්චි වෙන සංඛ්‍යාතයක්. ඕගොල්ලන්ගේ ওই phones මේ කරන ඒවා ඔයගොල්ලෝ දන්නව 900 MHz band එක කියලා තියෙනවා. 1800 MHz band එක කියලා තියෙනවා. ওই කියන bands වල සාමාන්‍යයෙන් තියෙන දේ තමයි frequency එක අඩු වෙන coverage එක වැඩි. එතකොට හිතන්න අපි typical දෙකක් ගමු 1800 and 900 කියලා. 1800 කියන එකේ තමයි LTE ගොඩක් කාලවලට දාන්න මෙච්චර කාලා දාලා තියෙන ලංකාව 1800 කියන එකේ. 1800 එක tower එකකින් 1800 towers තුනකින් cover කරන එක 900 එක tower එකකින් cover කරනවා වෙන්න පුළුවන්.
එතකොට අපිට ඔය මර්ජ් එකත් එක්ක හම්බෙච්ච ලොකු ස්පෙක්ට්‍රම් එක හින්දා අපිට පුළුවන් ලොකු ඒරියා එකක් අඩු ටවර්ස් ගන්නකින් කවර් කරන්න. එතකොට අඩු ටවර්ස් ගන්නකින් කවර් කරන එකේ බෙනිෆිට්ස් දෙකක් තියෙනවා. එකක් තමයි රට පුරාම සර්විස් එක බොහොම ඉක්මනට ව්‍යාප්ත කරන්න පුළුවන්. දාන්න ඕන ටවර්ස් ගන්න අඩු වීමෙන්. දෙවෙනි එක තමයි ඒකට යන කොස්ට් එක අඩු වීම නිසා අපිට ඒ කස්ටමර්ට පාස් කරන්න පුළුවන්. එතකොට affordable ගන්නකට කස්ටමර්ට සර්විස් එක දෙන එකේ ප්‍රී රිකුවිසිට් එකක් ඒක. අපිට affordable ගන්නකට මේක deploy කරන්න පුළුවන් වෙනවා. එතකොට ඒ දෙකම හින්දා ඇත්තටම ලොකු coverage improvement එකක් උදිනවා. plus ලංකාවේ හැමතැනකම මේක තියෙනවා. ඉතින් ඔන්න මට තිබුණු ප්‍රශ්න ටික ගැටලු ටික තමයි මම මේ විදිහට විසඳගත්තේ. මම හිතන්නේ සමහර විට හජ් යූසර් කෙනෙක් විදිහට, හජ් කස්ටමර් කෙනෙක් විදිහට, ඉටිසලාට් කස්ටමර් කෙනෙක් විදිහට ඔයාට තිබුණු ප්‍රශ්නත් අනිවාර්යෙන් විසඳෙන්න ඇති. මේ කනෙක්ෂන් එක්ක, ඒ වගේම මේ සම්බන්ධතාව එක්ක ඔයාට තියෙන අදහස්, ඒ වගේම ඔයාට තියෙන තවත් ගැටලු සහ මේ ගැන ඔයාට හිතෙන දේවල් පල්ලෙයා කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න අමතක කරන්න එපා. ඉතින් මේ වීඩියෝ එක ටිකක් වෙනස්. මේ වගේ වීඩියෝස් වලටත් ඔයා ඉස්සරහට අනිවාර්යෙන් කැමති වෙයි. මම දන්නවා මගෙත් එක්ක තොරතුරු තාක්ෂණය ඉගෙන ගන්න, තොරතුරු තාක්ෂණය ගැන හොයන ගොඩක් අය ඉන්නවා. මෙයට මම හිතන්නේ වැදගත් වෙන වීඩියෝ එකක් තමයි මේක. ඉතින් මේ වගේ වීඩියෝස් මම ඉස්සරහටත් අරන් එනවා චැනල්ස් බ්‍රෝ YouTube channel එකෙන්. ඒ නිසා subscribe කරන්න, Instagram එකේ follow කරන්න. ඊට සිංහල ගීක් ෂෝ එකෙන් අපි හම්බෙමු.